මෙන්න මේ ප්ලාන්ට් එක ආරම නැචරල් ලුක් එකට මේක තව ටික කාලයක් යද්දි පොත් එක පුරා හැදේ කොහොමද ෆීචර්ස් ටික ටිකක් ලොකු වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා හරි අදත් වැඩක් යනවා ග්‍රීන් හවුස් එක ඇතුලේ ග්‍රීන් හවුස් එක කියන එක නම් දැන් අනේ මන්ද ඒක ගැලපෙන්නේ නැහැ වගේ නර්සරි එක ඇතුලේ කියමු මම කලින් වීඩියෝ එකදී කිව්වා අර අපි ලැඩ එක හදලා මෙතන බාස් දෙකක් ගහගත්ත වීඩියෝ එකේ මෙතනින් හැගින් පොට්ස් ටිකක තවනේ පෙන්තිස් ටිකක් දාන්න ඕන කියලා. මොකද පේනවා ටේබල් එක තව කොහෙන්වත් මොකුත් දාන්න ඉඩකුත් නැහැ. අනිත් එක මේ ලේ දිර්ලා තියෙන මේ වෙද්දි කොයි වෙලාවෙ කඩා වැටෙයිද දන්නේ නැහැ. කාලෙකින් පෙන්වන්න බැරි වුණා මේ වෙද්දි අර අපි මුලින්ම හදපු පොන්ඩ් එක මාරම ලස්සනයි. ඉන්න මම පෙන්වන්න. මෙන්න මේ විදිහට තමයි දැන් මේ පොන්ඩ් එක පේන්නේ. මාරම නැචරල් ලුක් එකට තියෙනවා. මම ගොඩක් ආසන නිකන් ලෑන්ඩ්ස්කේප් කරා කියලා පේනවාට මේ වගේ අර එහෙම මෙහෙම වැටිලා තියෙන නැචරල් ලුක් එකට මම ගොඩක් ආසයි. ඉතින් මදුරුව බෝ වෙන කේස් එක හින්දා මම පොඩි මාළු දෙන්නෙක් දාගත්තා. බැලුන් මොලේ දෙන්න. මේදී පැට් අවුත් වෙන ගොඩක් ඉන්නවා මේකේ. තව මොනුන් හරි දාන්න ඕනේ. ඒක ඉස්සරහට කරමු. ඉන්න මේ විදිහටම පොන්ඩ් එක පේන්නේ. මාර ලස්සන. පොට්ස් ටිකක් ගෙනාවා ඒ පොට්ස් ටික එල්ලන්න කලින් පොට්ස් ටික එල්ලන්න කලින් මෙන්න මේ තියෙන වය එකෙන් පොඩ්ඩක් මේ පොට්ස් වලට සපෝට් එකක් ගහ ගන්න ඕනේ මොකද කෙලින් බාර් ගෙල්ලුවොත් පොට්ස් ටිකක් උස වැඩි වෙනවා ඒ හින්දා පොඩ පාත් වෙන්න හරි ගන්නට වය එකකින් හදාගමු දෙක තුනක් හදාගත්ත ඒවා තියෙනවා ඒවා නම් ලණු වලින් හදාගත්තේ ඒක ටිකක් හදාගමු හරි මෙන්න මේ විදිහට මේ හරියෙන් සාමාන්‍යයෙන් 3යි 6ක් කියලා ගත්තා අර හරියට තියනවා 5ක් 6ක් විතර අතනත් 3ක් කියලා ගත්තා හොන්ඩ් එකට උඩින් නැත්නම් 30ක් කියලා දෙද්දි ලස්සන ලුක් එකක් එයි කියලා හිතනවා ඒ හින්දා දැන් තියෙන්නේ පොට්ස් ටික අරගෙන නැත්නම් 30 හිටව ගන්න ඕනේ ඊට කලින් මම මේ මෙතන හොන්ඩ් එකට උඩින් හිටව ගත්ත එකට දැන් හිටවලා තියෙනවා හැංගින් පොට් එක හිටවලා තියෙන නැත්නම් 30 ප්ලාන්ට් එකක් තියෙනවා මෙන්න මේ ප්ලාන්ට් එක කාලෙකට කලින් හිටවල තිබෙන පෙන්දිස් ප්ලාන්ට් එක මේ අතර මැරලා වගේ තිබ්බේ වතුර වැටෙන්නේ නැතුව කාලයක් පස්සේ මම ඒක වතුර තියෙන තැනකින් තියලා මම දන්නේම නැතුව දැන් පිචර්ස් 6ක් 7ක් විතර හැදිලා ටිකක් ලොකු ප්ලාන්ට් එකක් විදියට තියෙනවා. ඉතින් මම මේක පොන්ඩ් එකට කෙලිම උඩින් තියෙන බාර් ගෙල්ල ගන්නවා. එතකොට අර මේ මට්ටමේ තියෙන හිස් ගතියක් නැති වෙලා යන ඉතින් පෙන්දිස් එක තියෙන ඕන තරම් ලස්සන මට අනු හරි මේක ගෙල්ලගමු. මේ විදිහට එල්ල ගන්නවා. එතකොට ඇතුළට එද්දිම පේනවා මෙතනත් නෙපෙන්තිස ලස්සන තියෙනවා. හරි මෙතන මං ගත්ත සයිසස් දෙකක පොට්ස් මේවා පොඩි සයිස් එකේවා. තව සයිස් එකක් තියෙනවා මෙතන ටිකක් ලොකු සයිස් එකේවා. මේවට ඉතින් ලොකු ප්ලාන්ට්ස් දානවා. දැන් වැඩේ ඉවර කරගන්න පුළුවන් වෙයිද දන්නේ. දැන් ටිකක් රෑවේගෙන එන්නේ. මෙන්න මේ ප්ලාන්ට් එක තමයි ඉස්සෙල්ලාම අපි හැංගි පොට් එක දාන්නේ. දැන් නැහැ මොකද්ද හයිබ්‍රිඩ් එක කියලා හරියටම මේ උනාට ප්ලේෂන් හයිබ්‍රිඩ් එක. මේක හිටව පේනාද කොච්චර පරාසයකට මුල් ගිහින් තියනවාද කියලා හොඳට හැදිච්ච මුල් ටිකක් තියෙනවා මේක ඊටවල දාමු පොට් එක ටිකක් ලස්සන වෙන්න මේ හැදිච්ච සෙලජිනෙල්ල ටික මම මෙහෙම වටෙන් තියා ගන්නවා මේක තව ටික කාලයක් යද්දි පොට් එක පුරා හැදේ මේ
මෙහෙම හරි අපේ plant එක හිටවගෙන ඉවරයි මේ විදිහට තමයි අපි එන්නේ මේක අපි එකට සුදුසු තැනකින් එල්ල ගන්න ඕනේ මෙන්න මේ වගේ තැනකින් මේක හිටව ගන්න ඕනේ මේ එල්ල ගන්න හරි ගේ ටිකක් ලොකු size පළ මෙන්න මේ පොට් එකේ තමයි හිටවන්නේ ඒකත් ඉක්මනට හිටවගමු කොහොමද features ටික දැන් මේකටත් අර විදිහටම සෙලජිනල්ලා ටිකක් දාගන්න. ඔව් පිෂේ. මෙන්න මේ විදිහට තේනදි මාරම ලස්සන හැංගීම් පොට් එකේ තිබ්බා. හරි මේකල මේක මෙන්න මෙතනින් අරලා ගන්න. හරි. මෙන්න මේ විදිහට තමයි ඒක පේන්නේ. මේ විදිහට තව 25ක් විතර කරලා තියෙන ඉතුරු පැල ටිකෙන් හැංගින් පොට්ස් වලට දාන්න පුළුවන් පැල දා ගන්න ඕනේ අම්මා අන්තිම පොට් එක තේනවත් දැන් ගොඩක් ඒවා හිටවගෙන ඉවරයි ගොඩක් ඒවා උඩ එල්ලගෙන ඉවරයි මලස්සනේ මෙයාගේ උඩ එල්ලවා හරි දැන් එහෙනම් මේ පල්ලෙහා තියෙන පොට්ස් ටික පොඩ්ඩක් සුද්ධ කරලා මේ ටික ඔක්කොම බිමට අරගෙන මෙන්න මේ කැඩිච්ච ටේබල් එක අයින් කරලා දාන්න හරි හැංගින් පොට්ස් ටික ඔක්කොම ඉල්ලගෙන ඉවරයි ඊට පස්සේ පල්ලෙහාස් කරගෙනත් ඉවරයි එතකොට මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක පේන්නේ මේ පැල ඔක්කොම බිමින් තියාගත්තා මෙතන මගේ ඉතුරු වෙච්ච UV පොලිතින් කැල්ලක් තිබ්බා ඒක එලලා එහෙම කරන්න සිද්ධ වුණේ අර අපි කලින් පෙන්නපු ටේබල් එක කැඩලා වැටෙන්න ලං වෙච්ච ඉඳලා ටක් ගාලා ඒක වැටෙන්න කලින් පැල ටික අරන් බිමින් හරි තියාගත්තා අලුතෙන් ටේබල් ගහන ගාලා හිටියොත් ඔක වැටලා ඔක්කොම විනාශ වෙලා යයි ඒ හින්දා දැන්ට මෙහෙම තියාගත්තා එතකොට ඉස්සරහට තව ලොකු වැඩ සෙට් එකක් තියෙනවා ඒක කියන්න කලින් මං එකපාරක් ආය හැංගින් පොට්ස් ටික පෙන්වලා ඉන්න මෙන්න මෙහෙම තමයි දැන් ග්‍රීන් හවුස් එකේ ලුක් එක තියෙන්නේ මේ විදිහට ගොඩක් ඒවා හැංගින් පොට්ස් වල ලස්සන තියෙනවා අපි එකක් බලමු මෙන්න මේ මේවා වතුර පෙරලා ඒකට මේවා වෙන් රට එක ඒක නම් දැන් පිචස් වගේ මැරිලා මේ වෙද්දි එතකොට එහා පැත්තට ගියාම අපේ ලේඩි ලක් එක මෙතන තියෙනවා මෙන්න මේ විදිහට තමයි පොට්ස් ටික තියෙන්නේ එතකොට ඉස්සරහට මේ ටික හැංගින් පොට්ස් වලට දානේවා දාලා තව එහා කියලා වරනවා බාර් දෙයක් ගහන්න ඕනේ මේ දෙපැත්තේ තව හැංගින් පොට්ස් ටිකක් දාන්න පුළුවන් එතකොට පල්ලෙහා තියෙන පැල අර පේනවා ඇති දැන්ට තියෙන බහුතරයක් තල ගණන් තියාගත්තා ඊට පස්සේ මෙතනක් තියෙන සෙට් එක හරි ලේඩි ලක් පැලයක් හම්බුණා බලන්න කියලා ඉස්සෙල්ලා මේ එක බෙසල් ලුක්කුත් තියෙනවා කලින් වල් පෙන්වුවා මේ ප්ලාන්ට් එක බෙසල් එකක් තියෙනවා සවුස පැලේ තියෙනවා ආර ලස්සනයි මේ විදිහට තමයි පැල ටික තියෙන මේක හරිම తాවකාලිකව තමයි මෙහෙම තියලා තියෙන මේ බිම තියලා තියෙන්නේ මේක හරියන්නේ ඉක්මනට මේකට ටේබල් එකක් හරි මොකක් හරි උසර තියන විදිහක් හදා ගන්න. එතකොට ඉස්සරහ සති දෙක මාසයක් වගේ කාලය තුළද
ටිකක් ලොකු වැඩක් කරන්න ඉතනිනවා මේ සම්පූර්ණ ඒක එකටම ගල් කොඩු දාලා ඊට පස්සේ මේ පැත්ත ටිකක් පිළිවෙලක් කරන්න ඕනේ එහා පැත්ත කෙලවර ගහන්න තියෙන net කෑල්ල ගහන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවා එතකොට ඉස්සරහා මාසය ඇතුළත ඒ ඔක්කොම පිළිවෙලක් කරන්න ඉතනිනවා ඒ වගේත් අප්ඩේට් එකක් ඉක්මනටම අරන් එන්නවා යන් ඉවර කරන්න කලින් මට පෙන්වන්න ඕනේ මගේ ග්‍රීන් හවුස් එකේ ලොකුවටම හැදිච්ච ලස්සනම plant එක ඒක බලලම වීඩියෝ එක ඉවරයි එන්න මේ plant එකේ ලොකුවට මේ වගේ ලස්සනට ferns වගේක් හැදිලා තියෙනවා මෙතන යට බැලුවොත් සෙලජිනල්ලා සම්පූර්ණයෙන්ම හැදිලා වැහිලා තියෙනවා බලා ගන්නත් පුළුවන් මෙන්න මේ වගේ ලොකුවට ගහ හැදිලා තියෙනවා ඒ වගේම මේ ලොකු සයිස් පිචර්ස් හදනවා. එතකොට කලින් මම මේක අස් කරද්දි මේක අස් කරද්දි මේක එළියට ගද්දි එක පිච් එකක් ඇදුනා. එතන 10ක පැටලිලා වෙන ඇතිගේ සයිස් එක මේ විරණ්ඩේගේ අපිට ඒ හැලස්සන හැංගින් පොට් එක ඒක තියෙද්දි පොඩි ප්‍රශ්නයකට තියෙන මේ වගේ වතුර බෙල්ලා කඩන් වැටෙන එක තමයි. හරි එහෙනම් මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා ඉස්සරහට ටිකක් ලොකු වැඩක් සෙට් වෙයි ගොඩක් වෙලාවට මේක ඉක්මනට ඉවර කරේ තව ටිකක් දික් කරාට වැඩක් නැහැ ඉස්සරහට එන වැඩ ටික කොහොමවත් ටිකක් ලොකු වැඩ ඒ හින්දා ඊළඟ එකෙන්ම ඒ ටික අරන් එනවා එහෙනම් මේක මෙතන ඉවර කරනවා ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු ජය වේවා